කරනවා. එහෙම නැත්නම් ඔබලා දේශද්‍රෝහියෙක් බවට පත් කරනවා කියන පණිවිඩය රටේ ජනතාවට ලබා දුන්නා. එහි දිගුවක් තමයි මේ තියෙන්නේ. මේ රටේ ජනතාවට සාමකාමීව ආණ්ඩුවයට විරුද්ධව විරෝධය දක්වන්නට බැරි වුණාට, ඒක ත්‍රස්තවාදියෙක් වුණාට, ඇමැතිවරුන්ගේ බෑනලට, ඔවුන්ගේ අනුගාමිකයන්ට හැකියාව ලැබිලා තිබෙනවා රටේ නීතිය අමුවේ උල්ලංඝනය කරන්න. දැන් මොකද්ද සිද්ධ වුණේ? ඔබ ඔය මහත්ය ඇහුවා වගේ අර ඒ වාහනවලට ඇතුල් වීම තහනම් කරනවා. වාහන නිකන් යන්නේ නැහැ. පුද්ගලයන්ට ඇතුල් වීම තහනම් වෙන්නේ නැහැ. වාහනවලට ඇතුල් වීම තහනම්. ඒකයි ඔවුන්ගේ ඉල්ලීම. එතකොට වාහනය ඔවුන්ට පුළුවන් වෙන වාහනවලින් ආපෝ කැලේ ඇතුළට යන්න. ඒ කියන්නේ එක අයෙකුට එක නීතියක්, තවත් අයෙකුට තවත් නීතියක්. ඒ ඔවුන්ගේ පැලැන්තියට, ඔවුන්ගේ අනුගාමිකයන්ට, ඔවුන්ගේ සහචරයින්ට නීතිය ක්‍රියාත්මක නොවීමත්, සාමාන්‍ය දුප්පත් අහිංසක මිනිස්සුන්ට උපරිම දඬුවම් ලබා දීමත් තමයි මේ රටේ තියෙන එක රටක් එක නීතියක් හැටියට හඳුන්වලා තියෙන්නේ.